ග්‍රාෆික් ඒකවචනයක් නැත්නම් මෙතන තියෙන ෆයිල් චාට් කියන සබ්ජෙක්ට් එක ඒකවචනයක දාලා තියෙන ෂෝස් කියලා දාලා තින්නේ how mr pereira කොහොමද how කියන්නේ කොහොමද mr pereira salary and his salary spend කියන්නේ වියදම් කරා කියන එක අපි දන්නවා සාමාන්‍යයෙන් අපි spend කියලා කියනවා ගත කරාටත් එදා I spend my last vacation happily මම මගේ පහුගිය නිවාඩුව බොහොම සතුටින් ගත කරා එහෙම කියන්නත් පුළුවන් වාට මෙතන තියෙනවා the following five chart shows how mr pereira's salary එක the month of july ජූලි මාසේ j j අක්ෂරය මෙතන ඔබට පැහැදිලිව පේනවා මොකද මේ අක්ෂරය අපි පාවිච්චි කරන්නේ පළවෙනි අක්ෂරය 2019 on various household needs various කියලා කියන්නේ විවිධ කිස් කියන්නේ අවශ්‍යතා එතකොට මිස්ටර් පෙරේරා කොහොමද ජූලි උප පියතම් කරේ තන් ස්පෙන්ඩ් කරේ household needs වලට ගෘහස්ථ අවශ්‍යතා සඳහා කියන්නේ ගෙදර දොරේ අවශ්‍යතා වලට studied අධ්‍යයනය කරන්න එක and write a description about it and write a description ඒක පිළිබඳව use about 100 words මම කියන්නේ මෙතන තියෙන වචන 100ක් කියන්නේ කියලා ඔව ඉතින් සාමාන්‍ය වචන 110 105 කියන්නේ 90 වඩා අඩු කරන්නත් එපා නමුත් මේකේ අදාළ කාරණා ටික ඔක්කොම තියෙන්න ඕන දැන් මේකේ දුවර ලකුණු දෙන පිළිවෙල ගැන කතා කරොත් ඉතින් එහෙම ඔයාලට ලකුණු දෙන්නේ එකක් content එකට content කියලා කියන්නේ මෙන්න මේ වචන ටික අන්තර්ගත කරලා තියෙන අන්තර්ගත වෙන්න ඕන ඊට පස්සේ මෙතන දෙල තියෙන දත්ත මෙන්න මේ ටික දත්ත වෙන්න ඕන මෙන්න මේ ටික තමයි content එක වෙන්නේ මේකේ තියෙන දත්ත ටික මේ තියෙන items ටික ඊට පස්සේ මෙන්න මෙතන දීලා දෙන වචන ওই ටික තියෙනනම් ඔයාලට ලකුණු තුනක් හම්බ වෙනවා ඒකම ඔයාලට තව ලකුණු දෙකක් හම්බ වෙනවා organization ඒ කියන්නේ ඔයා සංවිධානය කරලා තියෙන්නේ කොහොමද උත්තරේ කියන එක උත්තරේ සංවිධානය කරලා තියෙන විදිහටත් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා අනිත් ලකුණු තව ලකුණු දෙකක් වාට හම්බ වෙනවා mechanism ඒ කියන්නේ ඔයා හරියට full stop එක තියලාද ඊට පස්සේ ඔයා හරියටම comma එක තියන ඕන තැන් වල තියලාද මෙන්න මේ ඊට පස්සේ මේ capital simple අක්ෂරය දීම මේවා බලලා ඔයාට ලකුණු දෙකක් හම්බ වෙනවා ඊට තව ලකුණු තුනක් හම්බ වෙනවා වගේ language එකට ඒ කියන්නේ භාෂාව භාවිත කරන ආකාරය right අපි බලමු මේක පොඩ්ඩක් යන කලින් මෙන්න මේ වචන ටික highest percentage highest කියලා කියන්නේ අපි දන්නව නේද highest කියලා කියන්නේ ඉහළම කියන එක නැත්නම් උස්ම කියන එක ඉහළම percentage එක ප්‍රතිශතය lowest කියලා කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ වචනේ එහෙම නැත්නම් විරුද්ධ වචනය ඒ කියන්නේ අවම ප්‍රතිශතය කියන එක more than කියලා කියන්නේ වඩා වැඩි කියන එක less than කියලා කියන්නේ වඩා අඩු කියන එක equal කියලා කියන්නේ සමානයි කියන එක right අපි බලමු මෙතන මේ ටික අපි හොයාගෙන යන් අපිට පැහැදිලිව පේනවා මෙන්න මෙතන food වලට විඳන් කරලා තියෙන මෙයා 125ක් ඒ කියන්නේ 25% ඒක තමයි highest percentage එක වෙන්නේ මේකේ ඊට පස්සේ මෙයා වේදන් කරලා දෙනවා others කියන එකට 3% 3%ක් ඒක තමයි මේකේ lowest percentage එක වෙන්නේ ඒකම අපි කියමු අපි බලමු මේක equal equal මොනවද තියෙන්නේ කියලා equal තියෙන්න ඕන දෙක ඔව් මේ තියෙන මෙන්න මේ දෙක ඒ කියන්නේ clothes වලට සහ savings වලට clothes කියලා කියන්නේ ඇඳුම් savings කියලා කියන්නේ ඉතුරු කිරීම මෙන්න මේ දෙක සමානයි equal මෙන්න මේ දෙක right ඊට පස්සේ මෙයා වේදන් කරලා තියෙනවා electricity වලට 112ක් sorry saving or transport වලට මෙයා වේදන් කරලා තියෙනවා 112ක් electricity වලට වේදන් කරලා තියෙනවා 108ක් ඔන්න ඔය ටික පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ මේ chart එකේ බලමු මෙන්න මෙහෙම මෙතන තියෙනවා this pie chart shows how mr pereira spent his salary in the month of july බලන්න හරි සරලව ආරම්භ කරලා තියෙන මේක this pie chart මේ වෘත්ත ප්‍රස්ථාරය shows පෙන්නනවා how mr pereira spent කොහොමද මිස්ටර් pereira වියදම් කරලා තින්නේ his salary ඔහුගේ වැටුප salary කියන්නේ වැටුප in the month of july ජූලි මාසේ 2019 on various household needs විවිධ ගෘහස්ථ අවශ්‍යතාවන් සඳහා බලන්න මේ වාක්‍යෙම අරගෙන තියෙන්නේ මෙන්න මේ වාක්‍යෙ. බලන්න මෙන්න මෙතන තියෙන වාක්‍යය the following five chart කියන එකේ the following කියන එක කපලා this five chart කියලා දාලා තියෙනවා. This five chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේ වාක්‍යය හැමම අරන් තින මෙන්න මේ වචන දෙක විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඒතර වාට මේ උපක්‍රමයේ වා විභාග ලියදී භාවිත කරන්න පුළුවන්. Right. ඊට පස්සේ he spent එයා වියදම් කරලා තිය කරා his salary එයාගේ එයාගේ වැටුප on food ආහාර සඳහා right education අධ්‍යාපනයට clothes ඇඳුම් වලට savings ඉතුරු කිරීම transport ප්‍රවාහනය electricity විදුලිය and other minor needs කියලා කියන්නේ minor කියලා කියන්නේ පුතේ කුඩා කියන එක
අනිකුත් සුළු අවශ්‍යතා කියන එක මේ අදහස් කරන්නේ. එතකොට මෙන්න මෙයා මේ වෙද්දි මේකේ අන්තර්ගත කරලා තියෙනවා පළවෙනි කාරණය. මෙයා මොකද්ද මේ chart එකේ කතා කරන්නේ? දෙවෙනි එක තමයි මෙන්න මෙතන content එකේ තියෙන වචන ටික යා පාවිච්චි කරලා තියෙන එකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න එහෙනම් content එකේ වචන හතක් යා දැනට පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු ඉතුරු ටික කොහොමද කියලා. He spent 25% of his salary on food. එයා 125ක් එකතු කළා. එයා 125ක් වේදම් කළා තියෙනවා food වලට. ඔන්න එහෙනම් 125 කියන දත්තය මෙතනට අරගෙන තිනවා content එකට. Right? And 22% on education. ඔන්න එහෙනම් 22 කියන එකත් මෙයා මෙතනට අරගෙන තියෙනවා. Right? දත්තයක් විදිහට. An equal amount of his salary. සමාන ප්‍රමාණයන්ගෙන් වෙච්ච එයාගේ salary එකේ සමාන කොටස් an equal amount of his salary was spent. ඒ කියන්නේ සමාන ප්‍රතිශතයක් වෙච්ච එයාගේ වැටුපේ කොටස් වියදම් කරලා තියෙනවා on savings and clothes. Savings ඉතුරු කිරීම සහ ඇඳුම් වලට. While බලන්න මෙන්න මෙතන කමා එකක් තියෙනවා while he spent 12% ඒ අතර එයා වියදම් කරලා තියෙන 12% of his salary එයාගේ වැටුපෙන් on transport. ප්‍රවාහන කටයුතු වලට. මෙන්න බලන්න මෙතන කමා එකක් තියෙනවා 8% was spent 8% වියදම් කරලා තියෙනවා on electricity. විදුලිය සඳහා but only 3 on other minor needs ඒත් 3ක් විතරයි වියදම් කරලා තියෙන්නේ on other minor needs අනිකුත් සුළු අවශ්‍යතා සඳහා යා වියදම් කරලා තියෙන්නේ මෙන්න මේ 3 විතරයි කියලා ඒව කියන්නේ according to this pie chart he spent the highest percentage of his salary according to this pie chart මේ pie chart එකේ මේ වෘත්ත ප්‍රස්ථාරයට අනුව He spent එයා වියදම් කළා තියෙනවා the highest percentage උපරිම ඉහළම ප්‍රතිශතයක් of his salary එයාගේ වැටුපෙන් on food and the lowest අවම ප්‍රතිශතයක් on other minor needs අනිකුත් සුළු අවශ්‍යතා සඳහා තමයි අඩුම ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මෙන්න මෙතනින් මේක අවසන් කරලා තියෙනවා. අපි බලමු සාමාන්‍ය මේක යොදාගෙන තියෙන වචන ප්‍රමාණය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 හරියටම මෙයා වියදම් කළ මේ මේකට වැය කළ දින වචන ප්‍රමාණය වචන 100කට 100කට ඉතාම ආසන්න විදිහට පාවිච්චි කරලා තියෙනවා 100ක් 101ක් විතර වගේ යන්න මේක ප්‍රශස්ත මට්ටමේ උත්තරයක් right නමුත් ඔයාලට ගැටලුවක් තියෙන්න පුළුවන් මෙන්න මෙතන right Use the following words in your description. මෙන්න මේක දීලා දෙනවා. නමුත් මෙයා මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ වචනය සහ මේක විතරයි. නමුත් ඔයාට ඇත්තරම මේ දෙකත් පාවිච්චි මේ තුන මේ මේ තුනක් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේක මේක සහ මේක. නමුත් මෙන්න මේ දෙක භාවිත කරලා නැහැ. නමුත් මේ දෙකත් ඕනනම් මේ chart එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලකුණු ලබා දීමේදී ඒක ඉතරම්ම ලොකු issue එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට මෙන්න මේ විදිහේ chart එකක් පාවිච්චි කරෝතින් ඔයාට මේ විදිහේ chart එකක් ලියුවොත් ඔයාට පුළුවන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ඔයාට විභාගෙදී 14 වෙනි ප්‍රශ්නය සඳහා ලබා ගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන පුංචි ඉල්ලීමක් තියෙනවා ඒ තමයි තවදුරටත් ඔයාට මේ වගේ පිළිතුරු මේ කෙලිම marking scheme එකේ තියෙන පිළිතුරු පත්‍රය මේ අරන් තියෙන්නේ. මේ වගේ පිළිතුරු එක්ක ඔයාගේ ඔයාට O level past papers සාකච්ඡා කරන ඒවාට සම්බන්ධ වෙන්න YouTube channel එක මේ YouTube channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. Thank you very much.